පානදුර මැතිවරණ කොට්ටාසේ ප්‍රධාන සංවිධායක අප හිතවත් විජිත් ප්‍රියන්ත මැතිතුමනි අපේ කළුතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක අප හිත මිත්‍ර ගරු අජිත් පෙරේරා ඇමතිතුමනි කිත්සිරි කහටපිටිය හොරණ මැතිවරණ කොට්ටාසේ ප්‍රධාන සංවිධායක තුමා මොහමඩ් අස්ලාම් අපේ හිතවත් අපේක්ෂක තුමා ඒ වගේම විශේෂයෙන්ම අපේ සමගි ජන බලවේග ජාතික ලයිස්තු අපේ ඉදිරිපත් කිරීම කළුතර දිස්ත්‍රික්කයට ඉමහත් සේවාවක් ඉටු කරපු අපේ ඉම්තියාස් පකිර් මාකර් රජතුමා පානදුර නගර සභා ප්‍රාදේශ සභා සියලුම මන්ත්‍රීතුමන්ලා මන්ත්‍රීතුමියන්ලා අපේක්ෂකතුමන්ලා අපේක්ෂකතුමියන්ලා පැමිණ සිටින නගරවාසී ගම්වාසී කලාප ප්‍රාදේශීය කොට්ටාස නාගරික ග්‍රාමීය සංවිධායක මහත්මාත් සිළු දිනාගෙන්ද පැමිණ සිටින දයාබර හිතාදර මවුරුන් පියවරුන් සහෝදර සහෝදරියන් ඔබ සැමගෙන්ම අවසරයි ඉතාමත්ම සතුටු වෙනවා පානදුර මැතිවරණ කොට්ටාසේ ක්‍රියාකාරීන් හමු වෙලා සමගි ජන බලවේගයේ ජයග්‍රහණයේ උදෙසා ඔබලා අමතන්නට අවස්ථාව ලැබීම ගැන විශේෂ සතුටක් තිබෙනවා මං හිතන්නේ මෑත කාලේ ප්‍රථම වතාවටයි විජිත් ප්‍රියන්ත මැතිතුමාට සම්පූර්ණ ආසනයක්ම ලැබිලා බලයලක් නියෝජිත තනතුරක් සමග ඉදහසේ මැතිවරණයක් කරන්නට පුළුවන් අවස්ථාව ලැබුණා මම පැහැදිලිවම කියන්නට ඕන විජිත් ප්‍රියන්ත මැතිතුමා හැම වෙලාවෙම මාත් එක්ක එකට හිටගත්තු මිනිස්සෙක්. ලේසියෙන් එකට හිටගන්නෙත් නැහැ. පොඩ්ඩක් අමාරු කාර්යයක්. හැබැයි හැම වෙලාවෙම ඉන්නේ මිනිස්සුන්ගේ පැත්තේ. ජනතාවගේ පැත්තේ. කෙලින් කතා කරනවා. කෙලින් වැඩ කරනවා. ඒ වගේම අතිශයින්ම අපිට හිතයිශීව කටයුතු කරනවා. එනිසා ආරම්භයේදීම මම ප්‍රකාශ කරන්න කැමතියි අපි නියත වශයෙන්ම පස්වෙනිදාට දුරකථනයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා ඒ ජයග්‍රහණය ලබනකොට අනිවාර්යෙන්ම විජිත් ප්‍රියන්තත් කැටුව අපි මැති සමයට යනවාමයි කියලා හිතාදර මිත්‍රවරුනි අපේ ගමන තුල බාධක අභියෝග රැසක් තිබුණා
බොහොම බාධා රසකින් සමන්විත වූ ගමනක් අපි ක්‍රියාත්මක කරේ. මේ දේශපාලනය තුළ එක වෙලාවකට හිතනවා මේ තරම් කැපිටි කැටිලි ක්‍රියාත්මක වුණාද කියලා. නමුත් මම දන්නවා මට වඩා කටුක ගමනක් මගේ පියාණන්ට ගමන් කරන්න සිද්ධ වුණා. හැම අභියෝගයක්ම ජය අරගෙන එතුමා අවසානයේ ජනාධිපති තනතුරටම ගියා. නාගරික මන්ත්‍රී ගමෙන් ගමන අරගෙන ගමන් ආරම්භ කරා. ඒ නිසා මිත්‍රවරුනි අද අපි සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වෙනවා. ලාංඡනයේ දුරකතනය සන්ධානයකින් තරග කිරීමේ යෝජනාව මගේ යෝජනාවක් නෙවෙයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ යෝජනා ස්ථිරත්වයෙන් තමයි මේ සන්ධානය නිර්මාණය වුණේ. බොහොම සරලව කියනවා නම් ජනාධිපතිවරණයෙන් පසුව මන්ත්‍රී කණ්ඩායමම කිව්වා මට නායකත්වය බාරගන්න කියලා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා නායකත්වයෙන් ඉවත් වෙන්නට බැරියේ කියලා කිව්වා. තව ඉන්න ඕනේ කිව්වා. හැබැයි සජිත් මට මැතිවරණය නම් කරන්න බැරියේ කිව්වා. ඔයා මැතිවරණය කරන්න මම නායකකමේ ඉන්නම් කිව්වා. එහෙම කියලා ජනවාරි 30 වෙනිදා එතුමා කිව්වා මේකට විසඳුම තමයි සන්ධානයක් හදලා ඉදිරියට යන්න. මැතිවරණ ඉල්ලන්නේ සන්ධානි. මගේ ජීවිතේ පැය 24ක් තුල මට ලැබුණු වැඩිම තනතුරු ප්‍රමාණය ජනවාරි 30 වෙනිදා ලැබුණා. ඒක මට ලබා දුන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. සන්ධානයේ නායකයා. අගමැති අපේක්ෂකයා. නාම යෝජනා මණ්ඩලයේ සභාපතිවරයා. ඒ ඔක්කොම කරලා කිව්වා මට සන්ධානයට මහලේකම්වරයෙකුත් පත් කරගන්න කියලා. මේ ඔක්කොම අපි කරේ එකට එකතු වෙලා ගමනක් යන්න. නමුත් හරියටම මැතිවරණය ප්‍රකාශයට පත් කරන්නට දින කිහිපයකට පෙර මං හිතන්නේ ඉහළින් කෝල් එකක් ආවා. අපේ ඇත්තොන්ට අපේ ලොක්කට කකුල් මාට්ටු දාලා කඩා කප්පල් කරන්න කිව්වා. එක එක කරුණු කාරණා කියලා මේ වැඩසටහන කඩා කප්පල් කරා. ඉස්සරහට තියපු අලිය අපිට පස්සට ගන්නට බෑ. මොකද මේ වෙනකොට සම්දානියක් ලියාපදිංචි කරලා වෙනම පක්ෂයක් හැටියට. හැබැයි ලස්සන දේ තමයි උන්වහන්සේලා දන්නවද? ලස්සනම දේ තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් ගිය අවුරුද්දේ 2019 ජනාධිපති වරණයකට මසකට පෙර එතුමත් සන්ධානයක් හරහා ජනාධිපති වරණයකට යන්නටයි කටයුතු කළේ. මිත්‍රවරුනි එතුමා ඒ නිර්මාණය කරපු සන්ධානයම තමයි අපි මේ ක්‍රියාත්මක කරේ. මල්ලඟ අත්සනුත් තියෙනවා. එතුමත් මේ අපේ සන්ධානයේ ගිය අවුරුද්දේ සභාපති. ලේකම්කම පොඩ්ඩක් වෙනස්. ලේකම්කමට පත් වුණේ රාජිත සේනාරත්න මහතුමා. එතකොට අපි ළඟ සම්පූර්ණ සාක්ෂි ටික තියෙනවා. එතුමත් UNP නායකකම ඉඳගෙන සන්ධානයක නායකයා වුණා. රාජ්‍ය ඇමතිතුමත් පත් වුණා. ඒක නිසායි මම මේ පළාත් පාලන මන්ත්‍රීතුමන්ලට කියන්නේ බය වෙන්න එපා. නිමිති ටික ඔක්කොම අපේ පැත්තේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට එසේ කරන්න පුළුවන් නම් මෙසේ කරන්නට සජිත් ප්‍රේමදාසටත් පුළුවන්. කොහොම හරි එක අතකින් මේ සන්ධානයේ හැදුණු එකත් හොඳයි. මොකද අපිට තිබුණු ලොකුම කැලලක් තමයි
මට ජනාධිපතිවරණයේදී දැඩි ප්‍රහාරයක් එල්ල කරා මහ බැංකු හොරුත් එක්ක ඉන්නේ කියලා. දැන් දෙයියනේ කියලා ඒකත් සුද්ධයි. ඒකත් දෙබෑ වෙලා ගිහිල්ලා තියෙනවා. දැන් මම තමුන්නාන්සලට කියන්න කැමතියි සමගි ජනබලවේගයේ දුරකතනේ ලකුණේ ඉදිරිපත් වෙන්නේ විපක්ෂයේ විකල්පය වෙන්නට විපක්ෂයේ රැඳෙන්නට නෙවෙයි. අපේ අරමුණ අගෝස්තු 5 වෙනිදා මේ රටේ මහා ජනරැල්ලක් තුලින් ආණ්ඩුව පිහිටුවීමයි කියන එක මම මේ අවස්ථාවේ කියනවා. ඒක කරන්න පුළුවන්. අද ජනතාවගේ හිතයිශී භාවයේ තිබෙනවා, කැමැත්ත තිබෙනවා, රුචිය තිබෙනවා. අලුත් ගමනක් කියන්නේ මුළු රටම දන්නවා අද රට පාලනය කරන්නේ හිතක් පපුවක් නැති ආණ්ඩුවක්. මිනිස්සු ගැන, මනුෂ්‍යත්වය ගැන, මිනිස්සු ගැන හැඟීමක් නැති ආණ්ඩුවක්. බලයට ආවෙන් පස්සේ තඹ සතේකට ජන දුක තේරුනේ නැහැ. ජනතාවගේ හදවතේ වේදනාව හැඟුනේ නැහැ. ජනතා අභිලාෂයන් ඉටු කරන්නට උත්සාහ දරුවේ නැහැ. මිත්‍රවරුනි, අපි පාලකව හැටියට කටයුතු කරනකොට ජනතා ඉල්ලීමට සමන් දෙන්නට ඕන. ඒ ඉල්ලුමට සැපයුම ලබා දෙන්නට ඕන. අපිට ඕන ඕන දේවල් කරලා හරියන්නේ නැහැ. දැන් අපිත් හිටපු ලොක් එහෙමනේ. ජනතාව එකක් ඉල්ලනවා, එයා ඉන්නවා අඟහරු ලෝකේ. එහෙම හරියන්නේ නැහැ. දීවරය ඉල්ලන දේ මේක නම් දී ඒක දෙන්න ඕන. ගොවි පරපුරේ ඉල්ලීම මේක නම් ඒ දර්ශනය ක්‍රියාත්මක කරන්නට ඕන. මධ්‍යම පන්තියේ වෘත්තීය වේදින්ගේ රාජ්‍ය සේවකින්ගේ ඉල්ලීම අහවල් දෙයක් නම් ඒකට සමන් දීලා ඒක ක්‍රියාත්මක කරන්නට ඕන. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ ප්‍රධානතම ලක්ෂණය. අද මිත්‍රවරුනි, මේ ආණ්ඩුවට කිසිම සමන් දීමක් කරන්න නැහැ රටේ ජනතාවට. ඒ නිසා තමයි ජනතාව ඉල්ලනවා සහනය. මේගොල්ලෝ ඩොලර් ලක්ෂ 400ක ක්‍රිකට් ක්‍රීඩාංගන හදන්න සැලසුම් කරනවා. ජනතාව ඉල්ලනවා ව්‍යාපාර ගොඩනගන්නට හයිය. මේගොල්ලෝ ගිහිල්ලා වෙරළ සංරක්ෂණ මූදු වැලි ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා ලක්ෂ 8900ක් වියදම් කරනවා. ජනතාව ඉල්ලනවා රට ගොඩනගන්නේ කියලා, රටේ ජනතාව ජීවත් කරවන්නේ කියලා, මේ ප්‍රපාතෙන් ගොඩෙන්නට සහන ණයක් හරි දෙන්නේ කියලා. මේගොල්ලෝ ඉහිල් අස්සම් කරනවා ගිනිපොලි අධිවේගී මාර්ග කොන්ත්‍රාත්. ණය ගිවිසුම්. මේ කරන්නේ මොකක්ද? රටේ මතු පරපුරක් දරු පරපුරක් උකසට තියලා තම තමන්ගේ කොමිස් පංගු ටික සාක්කුවට දමා ගැනීමයි මේ කරන්නේ. දැන් අපි කිව්වා හැම පවුලකටම අඩුම ගානේ කෑම ටික අරගෙන හරි ජීවත් වෙන්නට 20000 දෙන්න කියලා. ඒ 20000 ගැන කියන්නට පෙර අපි කිව්වා නෑ ආහාර සහ ආහාර නොවන වියදම් වලට හතර දිනක් ඉන්න පවුලකට ඇත්තටම 60000ක් යනවා. ඒ 60000 අපි ගණන් හැදුවේ ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ තොරතුරු වලට අනුකූලව. මේ 60000 දෙන්න 20000 දෙන්න මන්තරයේ වගේ ජප කරපු නිසා තමයි ආණ්ඩුවට බලපෑමක් එල්ල වෙලා මේ 5000ක් හරි දෙන්නට ඒ අයට සිද්ධ වුණේ. දැන් මැතිවරණයත් එනින් හින්දා තවත් කොහෙන් හරි 5000ක් දෙයි. නමුත් මං තමුන්නාන්සලට පොරොන්දු වෙනවා ආර්ථිකයේ යලි ශක්තිමත් වෙනකන් හැම පවුලකටම අඩුම ගණනේ ආහාර ටික ලබා ගැනීම සඳහා මසකට 20000 පරිත්‍යාගයේ ආණ්ඩුව කරන්නට සැදී පැහැදිලි. මිත්‍රවරුනි, මේ අවස්ථාවේ ඔබතුමන්ලා
අවබෝධ කරගන්නට ඕන කොයි තරම් පීඩනයක් මතද රටේ ජනතාව ඉන්නේ කරන්න පුළුවන් දේවල් තියෙනවා මේ රජය කරන්න ලෝකේ බොරතල් බැරලේ මිල පහලටම ගිහිල්ලා තියෙනවා හැබැයි මේ ආණ්ඩුව තීන්දුව කළා තියෙනවා ඒව හරියන්නේ නැහැ අවුරුද්දකට තෙල් මිල වෙනස් කරන්න හැයි කැබිනට් තීන්දුවක් කොහොමද වැඩේ පකිස්තානයේ අගමැතිතුමා ලෝකෙටම කියනවා අඩුවෙන්ම තෙල් ටික මිනිස්සුන්ට දෙන්නේ පකිස්තානයයි කියලා හැබැයි පකිස්තානයේ කරන දේ ලංකාවේ කරන්නට බෑ මේ මොකද ජනතාව ගැන හැඟීමක් අපේ රටේ පාලකයන්ට නැහැ හිතාදර මිත්‍රවරුනි මේ රජය योजना कर किसी में देख खरीद कर लेने मन थरकानु कूलो वप्पु करना आर्थ के यालित गुड़ने के नकम वाहन वाला वारिका के बंदे पाई हुआ ऐंदरी नीति लिहिल लूना पमनाए अन्न सीज करना हाथ योटी का गिहिला वाहन टीके इस्सुआ अवसाने फिरोध रहता स्वयं रखिया संग में सुनील जयवर्धन नायक आगे म्लेच्छ घातन्यात सिद्धुना अधिया रक्षित कलापे मिन्नतत्वे रटेव जनता वट गुड़ने के नेट सीट हतरे पुलियट सहन पुलियट नये देन्नं क्यों बा मैं इक्के ने किन्नो द सीट हतरे पुलियट नया क्लबुल इक्के ने कटने ये मुकदे नया गंडगी हाम සින්නක් කර ඔපුවයි රජේ අපකාරය දෙන්නයි අරගෙන යන්නේ ඒක සිදු නොවන දෙයක් එංගලන්තයේ දෙනවා සහන පොලී ණය බොහෝ දෙනෙක් අද අරගෙන තියෙනවා කවුද අපේට ඉන්නේ ආණ්ඩු ගවර්න්මන්ට් ගැරන්ටි එක දැන් අපේ රටේ ගවර්න්මන්ට් ගැරන්ටි බෑ එංගලන්තේ පුළුවන් දැන් 69 ලක්ෂයක් මේ රටේ ජනතාවාදී ජනහිතකාමී රටට ආදරය කරන ජනතාවට ආදරය කරන මේ මහා වෙනස ඇති කරේ මේ වගේ බුරු ටෙලි නාට්‍යයක් රඟපාන්නද මේ බුරුවටද මේ වහල් භාවය නිර්මාණය වුණේ මිත්‍රවරුනි මේ ආණ්ඩුවට රටක් පාලනය කරන්න බෑ महा लुकोट कियनवा रटगेन आदरेलु रट अनागते गेन खपवेनो मम कियनवा पहदलियो मेक दिव देके रजयक दिव देके आंडुवा मतकद तमुन्नांसलाट जनाधिपति वरण समय अपि दक्का रूपराम या पोर्ट एक पिरिला मुकद पिट रटिंग गेनवा छंदे दान දහස් ගණනින් ආවේ අපිට අහන්නට ලැබුණා සමහර ෆ්ලයිට්ස් චාටර් කරලාගෙන ආවයි කියලා දැන් ෆ්ලයිට්ස් චාටර් කරලා ආපු අයට එදා නමකුත් හැදුවා රට විරු මාස 10ක් ගියේ නෑ රට විරු ටිකම චාටර් වුණා කොවිඩ් බෝම්බක කොහොමද වෙලේ අපි තමයි අපේ පක්ෂ කාර්යාලයට කුවේටි තානාපතිතුමාව ගැන ළමේව ගැන ප්‍රශ්න කරේ ඊවයි රූප රාමු දමන්නට අපේ රටේ සමහර ඇත්තෝ කැමති නැහැ ඒ මොකද දන්නවනේ අපි මේ ප්‍රශ්නේ මතු කරයි කියලා කුවේට් විතරක් නෙමෙයි සෞදි කටාර් වල දුබායි වල මේ හැම තැනකම දස දහස් ගණනින් රට විරුව තමුන්නාන්සලා මුහුණු පොතේ දැක්කද දන්නේ අර පොඩි මෙට්‍රස් වල පේවමන්ට් වල නිදා ගන්න එතකොට අපේ ආණ්ඩුව මොකද කරන්නේ මගේ අම්මෝ රට විරුව නෙමෙයි මේ කොවිඩ් බෝම්බ කරුවා මිත්‍රවරුනේ තව දුරටත් මේ බොරුවට මේ රැවටිල්ලට අපි ඉඩ දෙනවා තව දුරටත් අපි මේ ඇන්නවිල්ලට අපි අවස්ථාව දෙනවා
මතක් හිතලා බලන්න. මම විශ්වාස කරනවා රටේ වෙනසක් විය යුතුයි. රටේ වෙනස අනිවාර්යයෙන්ම සිදු වෙනවා. අනිවාර්යෙන්ම සමගි ජන බලවේගයේ දිනලා දුරකටනේ දිනලා මේ රටේ මහ පොළොවේ යථාර්ථය හඳුනන ජනතාවගේ සිතුම් පැතුම් විශ්ත කරන පොදු ජන යුගය අපි ආරම්භ කරනවා කියලා මේ අවස්ථාවේ කියනවා. එනම් දීර්ඝව කතා කරන්නට යන්නේ නැහැ. අපි රැස්වීම් දහසක් මේ මහමැතිවරණ ව්‍යාපාරයට ක්‍රියාත්මක කරනවා. ජනාධිපතිවරණයට ඉදින් මට අන්තිම මොහොතේ තමයි අවස්ථාව ලැබුණේ. මට ඡන්ද දෙකකට මුණ දෙන්න සිද්ධ වුණා. ඡන්ද දෙකකට මුණ දෙන්න සිද්ධ වෙලා වට දෙකක් රැස්වීම් තියන්න වුණා. කෙසේ වෙතත් අපිට මේ අවස්ථාවේ අපි සැලසුම් කළා තිබෙනවා. හැම මැතිවරණ කොට්ටාසයකටම ගිහිල්ලා සමගි ජන බලවේගය තර කරලා ශක්තිමත් කරලා අපි අනිවාර්යෙන්ම මේ ආණ්ඩුව පරාජය කරනවා. ජන සභියේ ජන බලයේ ජන බලයේ මේ පානදුරු ජනතාවට හොඳ පිරිසිදු විශ්වාසයක් තියාගන්න පුළුවන්. අපි ළඟ ඩීල් දේශපාලනය නැහැ මිත්‍රවරුනි. අපේ පෙර පිනකටද වාසනාවකටද වෙන්නේ නැති ජනාධිපතිවරණය ප්‍රතිඵලයෙන් පස්සේ දින 3-4ක් ගියේ නැහැ ඩීල් කාර්යෝ ටික අපි ඔක්කොම දැක්ක වට වන්දනාව යනවා අනුරාධපුර අටමස්ථානයේ වන්දනාමාන කරන්න රජීම හෙලිකොප්ටරයකින් හූ හඬ මැද්දේ ගිය ඇත්තෝ ටික දැන් කියන්න එනවා ජනතාව වෙනුවෙන් පිණී සිටිනවා කියලා. ජනතාව වෙනුවෙන් නෙමෙයි පිණී සිටින්නේ. තමන් වෙනුවෙන්, තමන්ගේ සාක්කුව වෙනුවෙන්, තමන්ගේ අනාගතය වෙනුවෙන්. මිත්‍රවරුනි, බලන්න මීට සති 4කට විතර පෙර අරුම පුදුම දෙයක් වුණා. අපේ ඇමතිවරු දෙන්නෙකුටම චෝදනා ඉදිරිපත් කළා. එක්කෙනෙක් ඇතුලේ අනිත් එක්කෙනා එළියේ. රාජ්‍ය තැමතිතුමා ඇතුලේ අනිත් බඩු එළියේ. ඩීල් එක තේරෙනවද? මෙගා ඩීල්. ඒ නිසා මම තමුන්නාන්සලට කියන්න කැමතියි. තමුන්නාන්සලා හොඳට මතක තියාගන්න. අපි පිරිසිදුවම පොදු ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා. අපි ළඟ මෙගා ඩීල් නැහැ. ඔය එක එක පක්ෂවල ලොකු ලොකු එක අපිට තියෙනවා සදාචාර සම්පන්න ඩීල් එකක් තමුන්නාසලත් එක්ක සමාජ කිවිසුමක්. ඒ සමාජ කිවිසුමේ ප්‍රතිඵලය තමයි තමුන්නාන්සලා පස්වෙනිදට දුරකතනය දිනවනකොට සමගි ජන බලවේගයේ දිනවනකොට අනිවාර්යෙන්ම පෙරලා රාජ්‍ය බලයත් සමග තමුන්නාන්සලා වෙනුවෙන් යුතුකම් ඉෂ්ට කරන්නට අපි නැවතත් වරක් පානදුරට පැමිණෙනවයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මෙසේ ප්‍රකාශ කරමින් අද දවසේ තවත් රැස්වීම් රාශියක් තිබෙනවා මතක්. ඇයි 1000 ඉලක්කයට යන්න ඕනේ? ඒ නිසා මේ මම මේ රැස්වීම් 1000ක් කරනවයි කියන එකත් අපේ සමහර වහල්ලු විහිළුවට අරගෙන තිබෙනවා. මම අහුව ප්‍රශ්නයක් මේ පුළුවන් නම් මාත් එක්ක මේ රැස්වීම් 1000ක් වගේ කරන්න ඉන්න කියලා. ඒකෙන් මම අදහස් කරේ මෙන්න මේකයි. රැස්වීමකට යනවායි කියන්නේ අර ඔටුන්න පළඳවාගෙන රජමාලිගාවේ ඉන්නවට වැඩිය මහ පොළොවට බහැලා පොඩි මිනිහලකට ලං වෙනවායි කියන්නේ. ඕක ඉතින් අර සමහර වහල්ලුන්ට තේරෙන්නේ නැහැ. වහල්ලු නිකන් සමච්චල් කරනවා රැස්වීම් 1000ක් ගැන. මම වහල්ුන්ට කියන්න කැමතියි රැස්වීමක් පවතනවා කියන්නේ පොදු ජනතාවට සමීප වෙනවා. පොදු ජනතාවගේ සිතුම් පැතුම් හඳුනා ගන්නවා. පොදු ජනතාවගේ දහඩිය සුවඳ දැන ගන්නවා. පොදු ජනතාවගේ දුක කඳුල වේදනාව අවබෝධ කරගන්න. ඒක අවබෝධ නොවු තැන තමයි තමන් නිසි තීන්දුව తీරන ගන්නෙ නැත්තේ. කැටි වලාකුළු වල කිනි වලාකුළු වල වැජබෙන ඇත්ත තමයි ජනතාව සමීපව කටයුතු කරන්නට
රුචිකත්වයක් නොදන්නේ. ඒ නිසා මිත්‍රගුරුනි මම තමුන්නාසයට කියන්න කැමති අපි පොදු ජන පක්ෂයක් පොදු ජන සන්ධානයක් අපේ එකම අරමුණ අවංක පිරිසිදු පවිත්‍ර දූෂණෙන් තොර ජනතාවාදී ජනහිතකාමී රාජ්‍ය පාලනය ක්‍රියාත්මක කරන්න පස්වෙනි දට දුරකතනය ජයග්‍රහණය කරවලා ඒ වරම ලබා දෙන්නේ කියලා මම තමුන්නාසලගේ ජීවිතය එනම් අවසාන වශයෙන් මම පිටත් වන්නට පෙර අපේ රැස්වීමට පැමිණ සිටින අපේ අනිකුත් අපේක්ෂකතුමාලා ගැන වචනයක් කතා කරන්නට ඕන අපේ රවින්ද්‍ර යසස් මැතිතුමා අපේ බණ්ඩාරගම මැතිවරණ කොට්ටාසේ සංවිධායක සහ බලයලත් නියෝජිත හොඳ කලාකරුවෙක් විශේෂයෙන්ම ජනතාවට හිතයිෂී ජනතාවට සමීප නායකෙක් ඒ වගේම මම සඳහන් කරන්න ඕන අපේ හොරණාසනේ ප්‍රධාන සංවිධායකතුමා බලයලත් නිලධාරිතුමා අපේ කිත්සිරි කහටපිටියේ මැතිතුමා දිස්ත්‍රික්කයේම ජ්‍යෙෂ්ඨතම දේශපාලඥයෙක් එතුමා කවදාවත් වයසට යන්නේ නැහැ නේ වයසට යන්නේ නැහැ මලත් එක්ක පොඩි ඉරිෂාවක් තියෙනවා කෙසේ වෙතත් බොහෝම සුහදව අපිත් සමග බොහොම කුළුපගව කටයුතු කරා මට හොරණදි මතක් කරන්න බැරි වුණා එතුමා සතුව අලි ඉන්නවා මට මතකයි අපේ බෞද්ධ සංස්කෘතියට වැදගත් වූ ඒ විහාරස්ථාන වල ක්‍රියාත්මක වෙන පෙරහැරවල් රාශියකට මගේ ඉල්ලීම පරිදි ඒ අලින් පරිත්‍යාග කරා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ඒ සංස්කෘතික ක්‍රියාදාමයේ වෙනුවෙන් ඒකත් මම මතක් කරන්නට ඕන ඒ වගේම විජිත් ප්‍රියන්ත මන්ත්‍රීතුමාගේ කල්යාණ මිත්‍රයෙක් දැන් ඇවිල්ලා ගියාද ඇවිල්ලා ගියා විතරයි ඒ තමයි අපේ අජිත් පෙරේරා මැතිතුමා අපේ දිස්ත්‍රික් නායකතුමා ඔබ හිනායේ යත් එක සුහදව කටයුතු කරන්න මම දැනගත්ත එනකොටම බෝඩ් එක ගහලා තියෙනවා අජිත් විජිත් කියලා මම හිතුවා දැන් හරි වැඩේ හරි කියලා ඒ නිසා අපේ අජිත් පෙරේරා මැතිතුමාවත් අපි මතක් කරන්නට ඕන අපි වෙනුවෙන් සටන්කාමීව ඉදිරිපත් වෙලා එතුමත් අපි වෙනුවෙන් ලොකු සටනක් කරපු පුද්ගලෙක් ලොකු හයියක් හැම වෙලාවෙම ලබා දෙන පුද්ගලෙක් ඒ වගේම මම මතක් කරන්නට ඕන අපේ විජිත් ප්‍රියන්ත මැතිතුමාගේ නායකත්වයෙන් මේ පානදුර කෙරෙනකොට මේ දිස්ත්‍රික්කේ හොඳ කණ්ඩායමක් අපිට ඉන්නවා හොඳ දක්ෂයෝ කණ්ඩායමක් අද දවස පුරාවට මාව අපේ PD අබේරත් මැතිතුමා මෙතුමා වගේම මාත් එක්ක කෙලින් හිටපු මිනිස්සෙක් මම ඒක කියන්නට ඕන ඒ වගේම ජගත් විතාන මැතිතුමා අර මං කිව්වනේ මට මැතිවරණ දෙකක් කරන්න උනායි කියලා අර අපේක්ෂකත් මැතිවරණයේදී මතුගමනිත් අපිට ලොකු හයියක් ලබා දුන්නා මම හිතන්නේ එදාම තමයි මට අපේක්ෂකත්වයක් ලැබෙනවයි කියන පණිවිඩය ලැබුණේ ඒ වගේම ඉෆ්තිකාර් ජමීල් මැතිතුමා අද අපිත් සමග ආවා ඒ වගේම අස්ලම් අපේක්ෂකතුමා ඉෆ්තිකාර් ජමීල් මැතිතුමත් අපිත් සමග බොහෝම සුහදව කටයුතු කරන මම හිතන්නේ අපේ අරෆත්ත් හොඳට සැලකුවා එක කාලයක් නේ විහිළුවක් කරේ hinaවේ අරෆත් ඒ වගේම මම මතක් කරන්නට ඕන මෙතනට නොපැමිණියත් අපේ රාජිත සේනාරත්න මැතිතුමා රාජිත සේනාරත්න මැතිතුමත් මේ කලුතර දිස්ත්‍රික්කයේ විශාල සේවාවක් කරා සෞඛ්‍ය ශාස්ත්‍රයේ මම විශ්වාස කරනවා වැඩියෙන්ම රටකට සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට සහන ලබා දුන්නු සෞඛ්‍ය අමාත්‍යවරයා ඒ වගේම මම බොහොම සන්තෝසයි අපේ මේ දැවැන්ත ගමනට හොඳ දැවැන්ත යුග පුරුෂයෙකුත් ඉන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩියෙන්ම මනාපගත්තු කුමාර වේල්ගම මැතිතුමා ඉතින් කුමාර වේල්ගම මැතිතුමා කවදාවත් අනිත් පැත්තත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ එතුමා දැනගත්තා ඇත්තටම ලොකු ඉතිහාසයකුත් තියෙනවා වේල්ගමලා අපේ තාත්තට උදව් කරා. ඒ කුමාර වේල්ගම මැතිතුමාගේ පියා තමයි එක පුද්ගලෙක් මගේ පියාණන්ට මොරිස් මයිනර් කාර් එක අරන් දීම සඳහා එකතුණු ව්‍යාපාරිකයෝ 5-6 දෙනාගෙන් ඔය අපේ නවලෝක ව්‍යාපාරයේ නවලෝක මුදලාලි අංකල් කියලා අපි කියන්නේ. එතන හිටිය වේල්ගම අංකල්. ඒත් එක්කෙනෙක් හැබැයි වේල්ගම මැතිතුමා අපිත් එක්ක නෙවෙයි හිටියේ. එතුමගේ සහෝදරයා මගේ පියාණන්ට උදව් කරා. නමුත් අපේ මේ සමගි ජන බලවේගයේ කොච්චර බලගතුද කිව්වොත් ඒ කුමාර වේල්ගම මැතිතුමා අද අපිත් සමග මේ ගමනට දැවැන්ත හයියක් ලබා දුන්නා.
ඉතින් තවත් මේ දිස්ත්‍රික්කේ හිටපු අය ඉන්නවා මමත් සතුටු වෙනවා එයාත් සම්බන්ධ වුණා නම් නමුත් දැන් ඉතින් බස් එකට ඔක්කොම නැගලා ඉවරයි පස්වෙනි දැන් පස්සේ පොලිමේ අග ඉඳලා ඒගොල්ලන්ට පුළුවන් එක්කහු වෙන්න අපේ ගමනට මොකද මේ කැපකිරීම කරපු සියලු දෙනා තමුන් නාන්සලාව මම හදවතින්ම රකිනවා මම අවංකවම රකිනවා කොටන් අදින ඇත්තොන්ට මෑත ඉතිහාසයේ පළවෙනි වතාවට පෙරහැරේ යන්නට අවස්ථාව සජිත් ප්‍රේමදාසයි සමගි බලවේගය උදා කරනවා කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරමින් දුරකතනේ ජයග්‍රහණය කරවන්නට සමගි ජන බලවේගය ජයග්‍රහණය කරන්නට ඔබ සියලු දෙනාටම ධෛර්යය ශක්තිය වාසනාව ලැබේවා කියා පතමින් විජිත් ප්‍රියන්ත මැතිතුමාව මැති සභාවට ගෙන යන්නට ඔබ සියලු දෙනාම අපකට වන්නේ කියමින් මම නිහඬව සිටිනවා अगस्त फस्ट दिन पार्लीमेंट गति बारे में